ධර්මානු ශාසනාව අද ධර්මානු ශාසනාව සඳහා වැඩමකර සිටින ගරුත්‍ර දේශකයණන් වහන්සේ කන්න්නි මහර වේළුුවනාරාමවාසී, පූචනීය මැල් සිරිපුර දම්ම කුසල ස්වාමීන්ත්‍රණන් වහන්සේ. නමුතස්ස මගවතු වරාතු සම්මාසම්බුන්දසසාසාත්සා සද්දා බුද්ධිමත් වාසනාවන්ත පින්නුතුනේ පින්න තියනෙ. මේ පින්නතුන් බලාපොරොත්වෙෙන්නේ එභාගිතුන් වහන්සේ දේශනා කරහු ඒ ධර්මයෙන් බිඳක් තමගේ ජීවිතයට එකතු කරගෙන තමන්ගේ ජීවිතයේ ඒ වාසනාවන්ත තත්ත්වය නිර්වානය ශාක්ෂාත් කරගැනීම සඳහා. යම් ශක්තියක් තමගේ ජීවිතය එකතු කරගන්නයි මේ සූ උදානන් වෙන්නේ. ඇතින් අපි සාමාන්‍යෙන් ජීවිතයේ ගතකරගෙන යනකොට අපේ ජීවිතයේ හැම කෙනෙක්ම කියන දෙයක් තම අපිට හරියට ප්‍රශ්න තියෙන කියනෙ. ජීවිත ප්‍රශ්න තියෙනවා. ඇගම හුවොත් අපිට හරියට ප්‍රශ්න. මෙන්න මේ ප්‍රශ්න මොනාද කියල ඇහුවොත් අපි කියනවා මට එක කරදර තියෙන එක බාධල් තියනවා. එක එක රෝගාබාධ තියනෝ මානසික පීඩනයන් තියනවා. මොනාකරත් හරියන්නෙ නෑ කොච්චර කරත් ඉවරයක් නෑ මෙ වගේ දේවල් ගොඩාක් ජීවිතයේ ඒ ජීවිතයක ොහොමරි සැපක් හොයන්න කියන තැනකට ජීවිතයේ තල්ලු කරන්න උත්සාහ කරනු. හැබැයි මෙහෙම උත්සා කරට මොකක්හරි අඩුවක් ජීවිතය තියෙන. මෙහැම ජීවිතයකම මොකාක්කරි අඩුවක් තියෙනවා ඒ කියන තෘප්තියක් නෑ ඒ කියන්නේ තවන්ට කොච්චර කර බලාපරොත්වයෙන විදිහට ඒදීවල් ිෂ්ට වෙලා නෑ. මේ ගැන අපි හිතන්ඩෝ. මේ මොකද මෙහෙම වෙන්නේ. එතකට එහෙම වෙන්නේ කුමුණ කාරණයක් නිසාධි කියලා ගල්පනා කරපු හාම. අපි මේ ජීවත්ව ැනනත් ජීවත් ජීවිතය ගත කරන තැන පිළිබඳ ඉතාමත්ම හොඳින් අපිට අවබෝධ කරගන්න පුළුවන්කක් ැබෙන. ඉ ඉන්න තැන අවබෝධ කරගත්තොත් තමයි පින්නතුනි තව තැනකට යනවාද නැ්ද කියනක තේරුම් ගන්න පුළුවන්ගේයි. දැන් අපේ එහිතුමු අපේ ගෙදරගැන හොඳට අවබෝධයක් කරගත්වොත්තම ගෙදර ඉන්නවාද එවනත්තම මේ ගෙදරින් යනෝධි කියල තිීරන්නේ කර. එනම් ඔයත්තොත්මකද කල්පනා කරන්න. තමන්ගේ ඉන්න තැන හොඳයි න ඉන්න තැන ඉන්ඩ කල්පනා කරනවා. හොඳ නැත්ත එතන? යන්න කල්පනා කරන ති මේකතම අපේ ජීවිතය අපි තේරුම් ගණ්ඩොනිෙදේ එතකොට මේ බුදුපියාන්ණාන්සේ දේශනා කරන මේ ඉන්න තැන හොඳ තැනක් නෙ වෙයි කිය ඔන්න ඔොතැනැයි තියෙනෙ ගැටලුව අපේ ජීවිතය අප ඉන්න තැන ඉඳම් එතන යම් කිසි දෙයක් තියෙනවා කියලා කල්පනා කරනු එතන සැපක්තියවා කියලා හිතනවා නමුත් බුදුපියාන් වහ දේශනා කරන ඉන්න තැන එක මොනවචනයෙන් කිව්වත් ඒ අපිට දැනෙන්නේ බුදුපියාන් වහන්සේ දේශනා කරපේ දුක්කය පිළිබඳ. ඉන්න තැන දුකයි. එක වෙන වචනයෙන් කිවත් ඉතින් ඕකම තමයි ඉන්න තැන ප්‍රශ්නගො ඒ ප්‍රශ්න ගොඩක් කියනෙක් අවබෝධයක් ඇතින තාකල් ඒට එන්ඩ පුලුවන්කමක් එන්න එම දෑ හිතන්න බේ. එ එක නිසා භාගිතතුන් හද දේශනා කරනවා මේ ඉන්න තැන ගැන හොඳට තේරුම් ගන්ඩ අවබෝධ කරගන්න මූලිකෝ ඒට පස් අපිට අන්ලුවනු තැන ගැන හිතන්න පුළුවන්. ඉතින් මේ විදිහයට අපි ජීවිතයේ බලන්න එදිනේදාතියන ප්‍රශ්න මෙට උත්තර හොයන් හදනවා දැන් අපි උදාහරණයක්ක දිරගත්තු අපි න අප ප්‍රශ්න ටික විසන්ඳගන්න පුළුවන්. අපේ මහත්තය හදාගත්තාම් නෝනහිතන මහත්‍ය හදාගත්තාම් ප්‍රශ්නිටිකු සසිඳඟගන්න පුුව එයාගේ තමයි ප්‍රශ්නිතය. මහත්ත්‍යය හිතනවා නෝනව හදාගත්තා ප්‍රශ්නි හරි. දරුවටි හදාගත්තාම් ප්‍රශ්න හැරි කියර අම්මල තාත්තල හිතනවා දෙම ඔපියෝ. ළමයිටික හිතන දේ දරුව ටික හිතන අපේ අමල තාතල තමයි වැරදිකාරයෝ ඒ ගෝලො තමයි හදාගත්තොත් අපි අපේ තියෙන ඒවා එයාට තේරෙන්නේ තියවගේ. ඒගේ ම අසල්වා සින්ගෙන් තමයි මේ ප්‍රශ්නි තියෙන්නේ. වැඩපලේ ප්‍රධානයාගේ තම ප්‍රශ්න තියෙන්නේ. එයාලා හදගත් ොත් හරි වැඩපලේ ප්‍රධානය හිතන මගේ මේ සයෝකය ොටි හදාගත්තරං හරකය. එයාලා ඒ විදිට හදන් හදනවා. ඇති මේ විදියට හදනවා ඉ අපේතන සහරට මේ ආණ්ඩුවේ තමයි ප්‍රශ්නති යනෙ කරන ආණ්ඩුවත් හදන් හදන්නවානේ. ඉටං අපිට හැම මොහොතකම මේ බාහිරයක් අපි හදන්නහද. ම මහතෙක මද අපොයි දන්න්න න්න මොක්ද හිර. බාහිරදේ හදන්න දෙන. නමුත් මේ බාහිරයේ හදන්න හදන්ඩ හදන්න යන්න 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 තමඟි ජීවිතේ කාලෙ නිකාම නාස්තෙල යන. ඒවගේ ශ්‍රමය ධනය නාස්තෙලා යන. ඒවගේම තමන් මේකට යොදන ඒ පරිශ්්‍රමය නිසා මහා උපායාසයක්. උදු මාකාර වෙහෙසකර භාවයක් ජීවිතය දැයින් පටන්ගන්න. හැබැයි ඒ කිසි දෙයක් හදන්ඩ බැරි බවප අවබෝධ කරගත්තොත් අන්න එදාට අපේ තියෙන ඔය දුක්කේ කියන කාරණාව. ඒ දුක්කේ ඇතිවෙලා තියන්න ඔවන් ුවය හදන්න ගිහිල්ල බාහිරේ බාහිරයේ හදන්න බෑපෙන්නතුනි අපි හදාගන්න ඕන පේෙහිත්ත. නොනව හදන් හදන්න බැෑකිල අවබෝධනකට අපේ මක් හැදන්නේ. හිත හැදෙන. හිත හැදෙන. හිත හැදුනහම අනිත් ඒවා හැදුනත් එකයි අපිට නැතත් එකයින. හරි සරල් අහිතෝකට අපේ ජීවිතය. අපිට පුළුවන්දේ නැපි හැද. දෙ අපිට පුළුවන් දේ තමයි හිතාදාගන්න එක. එනම් බුදුපියාන් වහන්සේ ඒ සාරාසංකයේයේ කල්ප ලක්ෂයක් පෙරුම්පුරල මකක්ද මේ අපිට දේශනා කළතේ. හිතා හදන වැඩ පිළිවෙලක් මේ දුකෙන් අතම දෙන්න වැඩපිළියවෙල කියලකන් හිත හදාගන්න එකක්. මේ හිතා හදාගත්තොත් අපිට මේ දුකෙන් අතමි දෙන්න පුළුවන්. අනිත් කිසි දෙක් ඉවරයක් න එන පින්නද ඔන්න උදාහර නැහැ කියර බල අපි නිකං හිතයන්න කාල ඉවර කරන්න පුළුවන්ද කියලා ජීවිතය. දැන් කාලාතිය නේ අවුදු හැට හැත්තේක් අනවා පනාකටක් කාල දෙ සමහරය. තව කොච්චට කණ්ඩ දේවල් තිනන්නේ ඉවරයක් නෑ. සින්දු හල් ඉවර කරන්න පුළුවන්ද. ඉවර කරන්න බෑ. ඒවගේම චිත්‍රපටිබාල නනාටි බල්ල ඉවර කරන්න පුළුවන්. ඒත්දැ ඉගනගෙන උසස් පෙල න සාමාන්‍ය පෙල්ල උසස් පෙල ඉටවාසසි උපාදී ඊලට පශ්චාත්තුපාද ප.ට. තවත්තියෙනවා නිසරටන ඉවරයක් නෑ. හම්බගල් ලඉරගන්න පුළුවන්. ඒත් දැනද ඒත් දැ ඒ තරම් ඉවරයක් නැති වැඩපිළි වෙලක් තමයිති. හැබැ බුදුපියාන් අහස දේශනා කරනා මේ ඉවර කරන්න බැරි දෙයක් මෙහම තියෙනවා. කොච්චර ඉවරයක් එන්නේ. කවදාවත් ඇති කියලා හිතෙන්නේ. බුදුපියාන් අහස දේශනා කරනවා ඒ ඔක්කුම අවබෝධ කරගත්තාම අපිට ජාති ඉවර කරන්න පුළුවන් කිය න්න බ බුදුපියාන්පය ගේ නත. ොකක් වරන්න පුළගෙන් ජාතිය නැවති ඉපදින එක. ඉතින් එතන්ඩ යන්ඩ එනම් කිස්සි කනකුට මේ තමගේ ජීවන පැත්ම සුකයි කියලා හිතනවා නම් මේ ජීවන පැත්ම තුළ තියෙන්නේ මහා රසයක් තියෙනවා කියලා විතගෙන ඒ බැහගෙන ඉන්නවා නන්ගේ යායට කවදාවත් මේ නිවන කියන එකක් ගැන හිතඩුවත් බෑ. එනම් එයට මොකක් දවබෝධය න පලවෙනි සත්්‍යය. දුක්ක ආර්ය සත්්‍යයන. දුක්කාරය සත්‍යය අවබෝධ කරගන්නවා කියන එක තමයි භාගිතුන් වහන්සේගේ පලවෙනි බුදුවදන අපිට හම්වෙෙච්චේ. චතුරාආරි සත්තියන දේශනා කර පලවෙනි බුදුුවදන. එනම් මේ දුක්කය කොතනද මේ දුක්කේ තියන්නේ. මේ දුකතියෙන්නේ කොහෙවත්න්නේ. මේ තමන් ගව භාගිතන්හ දේශනා කරන මේ බඹයක් විතර තියන මේ කයපු එක්ක බැඳිච්චේ මේ පැවැත්ම තුළයි දුක තිය ොන ද ති දදුක්. ජාති, ජරා, ව්‍යාදි, මරණ, සෝක, පරිදේව, දුක්ක දෝමනස්ස, උපායාස ප්‍රහි විප්පයෝ ගප්‍රිය සම්පයෝගක යම්පිච්චන් අලබති තම්පි දුක්කා. ඇකේ නන්තිම තැනමොකක්ද. යම්පිච්චන් අලබති තම්පිදුක්කා. එකියන් අපි මොනාකරත් අපි හිතනදේවෙලා නෑ. අන්න එත්තන තමයි තේරුම් ගඩුව. ක්ොම තර දුක්කේ ක්කොම පැහැදිලොපේන අපි හිතන දේ වෙන්නේ නැත්තේ ඇයි කියන කාරණාව තේරුන් ගත්හම අවබෝධ කරගත්හම අපි ඕන විදිට මෙ පවතින්නේ නැත්තේ ඇයි කියලා තේරුම් ගත්හම අපිට පුළහංකමක් ලැබෙන මෙතනින් එලියට යන්න යම් අඩි තාලමක් දමා ගැඩ පුලුව. එතින් දැන් අපි හිතමු මේ සාමාන්‍ය ජීවිතය මේ ලෝකයේ බුදුපියයන් දේශනා කර ඇත සැපක් තියෙනවා පොඩ්ඩි සැපක්. ඩිරතිනම ගද දුක වැඩිපුරතියන දුක නේද. අල්පයි සුකේ අල්පයි බහෝ දුක්හෝ හැබැයි සුකේ තියන්නේ තිස්්පර්ශයනකොට විතරයි ඇැට රූප ෂ්පර්ශයනකොට ක් බ් තිස්පර්ශයනකොට යම් සුකය අත්තින නැතිේ චිගම කරයි. ඒ මොහොතට හම්බෙන පොඩි දෙයක්. ඇති මේක අයින් මෙන්න මේ සදාකාලික සැසීමක් කර යනගනක්ව මුද හර දේශන කලති. ඉති හෙමනම් අපි දැන් අවබෝධ කරගන්නඩෝ මේ ලෝකයේ මුණුවගේක්ද කියලා ෝකගේ එප්වා මේ පෘතු යනවේ මේ ජීවන පැවත්ම. මේ ජීවන පැවත්ම අපිට ඕන විදිහයට මේ තියන දේ මේ ගලා යන දේ අපිට ඕන ඉදිර හදන්ඩ ගිහින් තමයි දුක ඇතිලාතේ. අපි ඕන ඉදිර හද්ඩ බෑ මේ ස්වබාධර්මය ක්‍රියාදාමයක් යන. ඒ ස්වබාධර්මය ක්‍රියාදා මේ මොකද කරන්න පුළුවන්. අවබෝධ කර ගැනීම. මොකදද කරන්න පුුව අවබෝධ කර ගැනීම පමණයි ඒකන දුක්කාරි සත්්‍යය අවබෝධ කරන්නකෙන්. නේද. එතකට දැන් අපි උදාහරණයක් ගම මෙන්න මේ වගේ. ඔය ජීවිතයේ කොහොමාරි ගැටගාගෙන ජීවත් එ නොහයි කෙල කියන වන්න මේ වගේ අඩක් කරයට අපි තුකු මේ මහපොලෝමොනවාගේද. මහපොලොව හරියට අපි දන්න හැමවෙලේම උගක් කෙලාට දැම් ඇත කාලෙත් අපි දන්න නා නනි මහපොල. ඒවාගේ ගිලා බහිනම් හිටපු ගවා. ඒවගේ මේ මහපොලුව භූමිකම්පාවගේ දේවලොටඩ ලක්ක එන. ඉතින් ඔයි මහපොලො වඩ හදන අගයක්. එන ඒත් ඒගේ අර මහපොලො වෙනස් වෙනකොට ගේ ගිලා බහිනවගේ දේවල් වෙනවාද නැන්ද. වෙනන. අපිතුගේඒ පැත්තකට ඇද වෙලා ඇලවෙලා යනවා. මොකද කරන්න ට පස්ස අපි. ඒට පස්සේ ඒ පැත්තට හේත්තු කරලා ගැහනම කදද. මුකවාක් ජැක්කයක්ක් ගහන. ජැක් කැව හ කොහට අල්ලල්ලාද. ඒත් මහපොලොෝට මල්ල ලනේද. ඒ මහපොළොවත් කොයි වගේද. අරවාගේමරේන ගිලා බහින එකන්නේ. ඔන්න ඔවගේ ජීවිතය වැඩක් අපි කරන්න පින්නදේ. තාව කාික මුක්කු අගාන අපේ ජීවිතයේ ඔය වගේ ියම් ප්‍රශ්නයක් ඇතියෙනකට තාවකාලික පොටි පැලස්තරයක් පමණයිඒක. උදාහරණයක් මං කියන්නක ජීවිතෙත් එක දැන් ඔන්න අපිට හෙම්බිරිසා හැදවාන හෙමබිරිසා? හ මේ හෙමබිරිසාවා හොඳ කරගන්නන්නේ මනාරි බෙත් ප්‍රතිටිකක් බීල නේද කසායිටිකත් තම්බලබීලා හොඳ කරගන්න. හොඳයි දැනි සතුට ඇයි හෙම්බිරිස්සා හොඳ. එම් බිරිසා හොඳයි දැන් සතුටින් ඉන්න. හැබයි මේ හෙම්බිරිසා ආය හැදිනවාද නැන්ද. ආය හැදිනෝනේ. එන හෙම්බිරිසා හොඳ වෙලාද. අයත් බිහෙත්වන්න. ඒනම් මොකක්ද මේ ගැහවේ ආ අර ඇලවෙන්න ගෙට ජැක්කයක් ගැහුවවාගේ මුක්ව ැහුවවාගේ? සාාව කාලික පැස්තරැග යවා. ඒනං ඔයි පින්න දුට දැන් තේරන ේද හෙම්මිරිස්ාව කියන එකත් හොඳ වෙන ලෙඩක් නෙවෙයින. සංසාරගත ප්‍රශ්නයක් එම්බිරිසාාව. එම්බිරිස්සා ගැන හිතරත් නිවන් දකිින් පුළුවන්න්නේ. ඇයි ලබ නනාත්ම ඉපදුනත් අයත්මකදෙන්. අයත් හම්බිරිසාය දෙෙන. අයත් හෙම්බිරිස්සා ය දෙෙන. අයත් ඒවිදියටම අපිට මේ දුක්කේමයි. ලබන සැරේ මේ කයි හැදිුවනම්. ජාති වුණාන මෙහත්මිද දැන් පැහැදිලිපේනු ජරාවෙලායන් දැන් අපේ කයහෙම වෙලා නැද්ද බල ජරා වෙලා යනවා වයසටයනවා. ලෙඩ වෙනවා. එතින් කොන්්ඩෙ පැහේගෙන යනවා අපි මොකදකන්නේ පොඩි මුක්වක් ගනා කලු පාටි කරගන්නේ. අපේ කොන්්ඩේ පොඩි මුක්වක් ගහ ගන්නවත් පොඩ්ඩක් කලු පාටි කරග. ඒක හරියනව. නෑ. අය සුදුපාට අය හරියන්න. එතින් නිහෙම තමයි මේ ජීවිතයේ. අපි හැම මොහොතකම උත්සහ කරන්නේ මේ තාවකාලිකු මොකක්හරෙහි. තාවකාලික විසඳුමක් ලබාගන මේ ප්‍රශ්න විසඳග. මේ ලෝකේ තිය හැම විද්‍යාවක්ම ලෝකයේ තුළ තියෙන දේවල්. මේ සංසාරයේ ගෙනියන්ට තම උදව් කර. හොඳට තේරුන්ද. දැන් දේශපාලන විද්‍යාව නිවන්දකින්න උදව කරනවාද. නෑ. මේ ලෝකේ තියෙන ප්‍රශ්න. ජැක්ිකක් ගහන්ඩු මුක්කුවක් ගහන්ඩ ඔයා ගත්තු දෙයක්. ඒ ඔක්ක මාර්ථික විද්‍යාව කියයි නද දැවයිද විද්‍යාවම කද කරන යිද විද්‍ය හොඳයි ඇති මේ ජීවිතය අපේ තියෙන ලෙඩ රෝග හොඳද කරෙන යන්න ඉති හොඳදයි නමුත් කයක්හදපු නැති කෙනට ඕන්නේේ දොයිද ද්‍යා ජාතියක් නැති කෙනට ඕන්නඇ. ඒනම් මේ සංසාරයේ පැවැත්ම ඇරයි අන්ට තමයි මේ ලෝකය තුළ තින සියලු දේව තාව කාලි විසුඳු. ඒනං එහෙම්බිරිසාාව කියන ලෙඩේට බෙහෙත දොස්තර මහත්තයා විදිහයට හරියටම නිිට්ටාවට සුවන්න බෙත දිලතින කවුදේන බුද්දුපියාන් වහන්සේ. භාගිතුන් වහන්ේ තමයි මේ දීලාතියෙන් ඒක තමයි සත්හට වන බව දුකට වේදානංකය. එද මේ වගේ දුක්කයක් තුළ ජීවත්තෙන්න්න අපි. ඒක තේරුම්ගන්නු නවබෝධි කරන්න ඉන්න තැන තරම් ගන්න ොනැක ඒ එකකයි. නැත්නයි අන් ෙහිසින්නේ. දැම්බල්න ජාතිය කියන එක දුකයි කියනෙක් ඔය ඇත්තු ඕන තරන් අහල් ඇතින ජාතිය කියනෙක් දුකයි කියෙනෙ ඕන තරන හැබැයි අවබෝධයනෑ. අවබෝධය දන්නවාන නැවත ජාතියනෙ නෑ. මේක තමාතුලින් දකිින්න්නන ජාතිය දුකයි කියන එක තමාතුලින් දන්නවාන මතකතියන්න මාර්ග පල ලාබියෙක් වුනත් තව රහත්වෙලා නැත්තං ජාතිය කියන එක දුකයි කියෙනෙක සම්පූර්ණයෙන් අවබෝධයලා නෑ. නස්වාන ච් කෙනෙ උපරි ත්ම වාාහතකට යනයි. ඒනම් තවත්ම භාව හතක් කෙරෙහි තුෂ්නාව තියනවාන උපරිම. අනාගාමි කෙනෙක් සුද්දාවාසට යන්නේ ඒකද සැපයි කියලා නෙවෙනි බුදුපියන් අහන්ස දේශනා කරනවා නද සැපයි කියලා යන්නේ බුදුපියන්හ ේශන කනා කොහේ ඉපදුුණ දුකයි කිය. ඒනම් අපි මතක තියාගන්ද. මේ ජාතිය කියනෙකව හරිට අවබෝධයලා ජාතිය ධනේද. ජාතියේ සමුදය දනේද. ජාතිය නිරෝධය දනේද ජාති නිරෝධිගාමිණ පටිපදවදනේ දානි ඇයි සම්මාදිිට්්‍යය ඔයඉදිර සම්මාධීට්්‍යය පෙන ඔක්කමත් සම්මාධීට්ටි සූත්‍රි ඇතින් බලන්න පිටනතුන. ඔය ඇත්තු මේ ලබාගෙන තියෙන මනුෂ්‍යාත් මේ මේවා හිතන්ඩ පුළුවන් තැන කපිඉන්න. මෙවා කල්පනා කරන්න පුළුවන් තැන කපීඉන්න. එතකොට මේ හිතන්ඩ පුළුවන් කෙනෙකුට ඉතර එලියටයන්න්න පුළුවන් දැ මේවා. අපි හිත නොන මේ ඔක්කෝම මගේ කියලනේද. ඔය රට්ටපාල මහරහතන් වහන්සේ ඇයි මහනුනේ කියෙලා අහනකොට කොරවෙයිය රජතුමා හරි ලස්සන උත්තර වගේයක්තිනම්. උපනීයති ලෝකෝ අත්දුවෝතියේ. අපි ඉපදුනානං ජරාමරණ කරාම ගමන් කරන නාත්තන්න පුළුවන්ද කාටව බෑනේ. ඒවගේ මුත් තමයි අත්ථාන ලෝකෝ අනු බිස්වරෝතිේ. අපිට මේ වගේ ප්‍රශ්න කියන්ද පිහිට වඩ කෙනෙක් නෑ කිසි කෙනෙකුට කිසි කෙනෙක් පිහිට පිළිසරණක් නෑි. දැව ඇත්තූ අපි හැම දේම දැ කසාද බඳන්නේ දරුව හදන්නේ පිහිටත් පිළිසරණක් එෙන වන කියලා හිතාන්නේද. නමුත් ඒවා මනිිප ඇතරමකදෙන්නේ. දුකක් බවට පත්වෙලා. හැබයි කියන්නේ නෑ. හිත දන්නවා. ඇයි මේකට ප්‍රශ්නි මේ සස්සරය ආපු ප්‍රශ්නය තේරෙන්නේක දුකයිකේ. තම ස පුරු ක් ල න්ි කියන ුදුපියාන් දර්ම හන් කවද මේ සත්පුෘුෂය සත්පුරෘෂය කියල කියන්න මේ ආරි මාර්ගගේ දේශනා කරන උත්තම යන් හන්සේ. එතක ටන් ඒ දේශකයාණන් වහන්සේ එමනත්තන් ඒ දේශනා කරන කෙනා කියන විදිහට, යෝනි සෝමන සිකාර පාත් අන්ික නම් පරතෝ ගෝෂය ෝොනි ෝමන සිකාරයකය ආ එත ගොට අපිට මේක තේරෙන්ට පටන්ගන්න. සත්පුරුෂය දේශනා කරන ලෝක හොඳයි කියලනෙ ලකයේ හොද නෑක යන්න කියලා. තමයි පරම සැපිත කියන තැනට එෙන් ඇවිල්ල දේශනාක. ති අන්න ඉතින්ට යන්න තමයි බුදුපියන් වහන්සිේ අපිව මේවන්. නැවත ජාති කරලා ජරාවට පත්තිෙන් ඇැති ජීවිතයක් මරණට පත්තින්න ඇද වියක්. නැවත හම ජීවිතයක් කියල එකක්වත්. නැහැ මොකක්වත් නෑ හෙම සැනසීමක් අපිට. ඒ තැන ජරවෙලා යන ව්‍යාදිවෙලා යන්න. මේ විදි පැවත්මක් අපිට ේයෙ න පැහදිල ේනවා. ඒහ මේ පින්නතුට පැහැදිලි. මෙතන මේ වගේ ඉපදුනානන් ජරාමරණ කරා යනවා. අපි කිසි කෙනෙකුට කිසි කෙනෙක් පිහිටක් පිලිසරණක් නෑ. ඊළට අසකෝ ලෝකෝ සබ්බම් පහාය ගමනී යන්ති සියල්ල දමළගහල යන්න වෙන. ඌනෝ ලෝකෝ අතිත්තෝ තන්හා දසෝ. මේ ලෝකයේ හැමවෙලේම ඌූනයි. තන්හාාවට මොකදද කරන්නේ දසක කරන. ඇට බලන මේ කාරණ හතරරිඉත්හ ද ගත්නන්නේ අපිට සසර ගමනයෙන් එතරෙන්ඩ යම්ට දෙයක් හිතන් පහුගේ කාලෙ හොඳට පැදිලින්නේි මේ එකක්වත් මගේ නොවනබා පෙන්නුවනේ දැන් ලස්සන්ට ගෙවල් හදාඉන්නමි නිස්සු. මේ ලස්සන්ට හදාපුගේ පාටම් වතුරක්ඇයිලමක දන්නේ යට වෙලා ගිය. ති ගං අතුරෙන් ස භායක වෝදුරෝලින් කියන මේවා මගේ නෙවයි කියලනේ? ල ොචර ොද බ ධර්යනට ධර්මයෙන්නු ආන්දි කියලා. ඒවගේ හොරහතුර ඇවිලලා ගෙදරතියන බඩමුට් හොරකන් කරගන හිල කියනවා ඒවා. ඔයාගේ නෙවේ කියල. මේ කයවුණන පාරයන හිටපුුවන් හ්පල අතපය කරල දාලා වාහන කාරයාවනත් කියන මේකුම් බේක නෙවේ කියලා. තෙර. ඒවාගේ බලන්න කිසි බඩුවක් ඒ හැම දෙයක් මගෙනේ දනයක්ත් මගි නෙවේ කියලා කිය න රජයෙන් නද බදුහෙම ගහලලා. මෙ මගි නවේ ස්වබාධර්මයෙන්කි නැති මේ පේන්න නවානෙද මේ කය තමන්ට ඕන හිදිට පවත්තන්න බේ. මේ මගේ එකක් නෙවෙේ. කෙස් ගහ පවත්තන්න පුළුවන් දෝ ඇත්තන්ට බෑනේ මූුණ කන් දෙක සමගේකාය කක්කත් පවත්තන්න බේ. ඒ ස්වබාධර්මය ක්‍රියාවලයක් කියනම්. එතකොට හැබැයි කරන්න පුළුවන් දෙයක්තේ නමුකක්ද. මේක අවබෝධ කරන්න පුළුවන්. අවබෝධි කරන්න පුළුවන් එතන අපිට කරඩවැෑ කිසි දෙයක්. ඒක තේරුම් ග්ඩෝන. ඒ තේරුම් ගණ්ඩුව. ඇති මෙන්න මේ මේ අවබෝධය තමයි ඉතාමත්ම වැදගත්තෙන්නේ. අපේ ජීවිතයේ අඩිතාලමක් ඉදිරියට දමන්. අපිට කිසුව කිසි කෙනකුට පිහිටත් පිසරන්නක් නෑ කියගෙන්නේ. දැන් ඔන්න උදාහරණයක් ඉතන්න මේක දන්න කතාවක් හඟත් දෙෙනෙ. එක බමුණෙක් ඉන්නාලු. මේ බමුණට ඉන්නවල ාරියාව තුන් දෙනෙ. එක බාරියාවට හරි ආදරේක. එතින් ඒ ආදර රනික්කිෙන ඩීටවට ටිකක් අඩුවෙන් ආදරේ. අනි බාරිියාවට චුට්ටක්කත් ආදරේෙන ගැන ගැන්න. හැබේ බුණදැ මරෙන්ඩයන. බමුණාර ආදරේම කරන බාරිාවට කතා කරලකිනවා මම මැරෙන්ඩයන්නේ ඔයා එනෝද මාතෙක්ක යන්න කියලා. ඒ බාරිියාව කියන මං ඉන්න තැනින් හෙළවෙන්නවත් නෑ කියලා. දෙවෙනි බාරිාවන්නවා. දෙවනි බාරියටි කියෙන ඔයාවත්වය වා ද යන්න කියලා. එයා කියෙන මං කනත්තගවට එන්නගෙති නිහට බැෑ කියෙන. තුංගනි බාරයයා වන්න අයා ංහන මං වාඩිච්චර සලක්කවෙනන්නේ. ඔයවත්ත නොද මාන්තෙක යන්න. එයා කියනවා. ඔයා කතාක රත්නැතත් ඔය පස්සිගෙන්නේ මම තමයි කිය. කෞද මේ පලවෙනි බාරිාව. පලනි ාරිය තමා තමංග තියෙන ඔය වත්කම් දේපල මැරුණා වෙන එතනවන හෙලවෙන්න වත්ේ. දනි ාරාවතම තමන්ගේ ඥාති කොතන්ටෙනවාද කනත්තට. කනත්ත ගාවටේ නෝනේ ඇති නිහට එන්න. තුන් වැනි බාරිියාව තමමායි කීව්වත් නැතත් පස්සෙන් එන තමන්ගේ කරමේ කම්මස කෝමිකිල ෙනෙස් කම කරමේ තමන්ගේ. තමන්ගේ පිටිපස්සයගෙනවා කරමේ. එතකොට දැම් බලන්ද මේ අපේ මේක හොඳර තේරුම් ගණ්ඩෝනේ. ඇති ඔක්කොම මෙහම කරදන් අප උදාරනයක් ෙ ටේ. න මේ දැපිම් අපේ ගොඩ නැගිල් ලක්තේන මේ ගොඩ නැගල්ල දිරලෑනවා. අපි මොක කනෙ තිින්තට ික් ාලා කියනවා දැන්ම ගොඩ නැගල්ල හ පව ිුණත්ට හදාගත්තා. හැදුනාද නෑනේ දයෙත් දිරනවාන. මේක තේරුම් ගන්න න මේ අවබෝධ කරගන්නඩෝරි. දැ අපේ හිතනා දැන් අපිත් ලබනාාග තයි පදනත් මුෂ්‍යලෝක මම කියනේ මනුෂ්‍ය ෝකයන විතරයිතාම්. මනුෂ්‍යලෝක ඉපදුනොත් එහෙම ලබනාත්මෙත්. අපි මේ කයියේ තියන කොටස්්ටික අයපාරක් මොකදකන්නේ හදන ඕනනි. එනම් හාට්ටික හැදුවන හාට්ටට කත් එහනවා. ඉතින් එහනොම් මදක තියන අය පාරක් මේ වගේ කයක් හදලා ලෙඩ වෙලා මැරිලයන කයක් තමයි අයිපාරක් හදන්ඩවෙෙනෙන. දැ මේ සැරි හදල තියනෙතේ ජාතියක ලබ නිැරි අලුත්තය හදන්න පුලන් ඒකමයි. ඒකමයි ආං ඒ නිසා ඔයත් තෙරුම් කරගණන්ඩ අවබෝධ කරගන්ඩ අපි මේ ඉන්න තැන හොඳ තැනක් නෙවෙේ.ඇය හැදුවත් අර පරණ මෝඩකමම තමයිතිේ. පරණ මෝඩකමයි. නෑදල් අපි හිතනවා සහ මහා සතුට ජීවිතයක් අපේ ජීවිතය තියෙනවා කියලා. නමුත් ඔය තීව් ගනමං අර මුල් මොකිවේ ජීවිතය හැමදාමත් මනනාත්්‍යේන ප්‍රශ්න. ඔය ප්‍රශ්න තීරල තියන මොකවත් ඉන්ද නෙවෙේ. අපිට පාලනය කරගඩ බැරි දෙයක් මොනා කරන්න ගිහිල්ලද. පාලනය කරන්න ගිහිල්ලා ඒ වගේම මේ අපිට කරන්න බැරි වැඩක් කරන්න ගිහිල්ල. කරන්න පුළුවන් වැඩක් තියෙනවා ඒක තම අවබෝධ කරගන්න එක. අපිට අවෝධ කරගන්න පුළුව. ඒක තම අපි කරන්න පුළුවන් ඇඩ. ඒ නන් දැන් ඒ අවබෝධ කරගනීම කොද කරන්න දැන් මෙහම හිතුව අටිත යන්නඩ දැන්කමයක් තින්නත්ව වෙෙන. දැන් මෙතනේ ඉදා නේද මේ මේ හිතපුහම මන් හිතන තනින් ගැලවිලා යන් දෝන කියලා. ඉන්න තැන අවබෝධනකොට දුකයි කියල තේනකොට ඉතරයකයන්න්නේන හැබැයි මතකතියාගන්න මෙතන උපපත්තිය මනුෂ්‍යලෝක ඉතරක් නෙවේ දුක අදැ බාන මනුශ්්‍යලෝකයේ ජාතිුණනාන්ට පස්සේ අපිට මහාදුකක් වියාදවෙලා ලෙඩ වෙලා මරණේ සෝක පරිදේව දුක්ක දොමන මහා දුක්ගොට. නිරේපුදුනාම් මහාදුක්්‍ය. ඒවගේ ප්‍රේතලෝක අසුරලෝක. හි න ෝො කිය ෝොල යුද්ද යන. දවලෝකලත් යුද්ධ දජක්ගස උත්ත කියන. අසුරේ මේ යුද්ධ කර ගත්ත කිය එන යුද්ධ කරනතැනක් හොඳත නැද. එනම් දිවියලෝග කියඇත්ත එච්රන. ්‍රක්්මලෝගක යුත් මහා කප්ප ගනන් ආවිස තියන. ඒගොල ප්‍රීතියසු කියගේ අනුබාව කරලා ඉන්න අපි කනවාගේ තයි කෑම නැතිවනවාගේ අර ්‍යාන නැති ච්චි ම වරයි. ඒ ොො දකයි. ඒම් මේ බුදුපියාන්ස නිකන්නේ මේ කියනෙම කොත ඉපදුනක් දුකයි කියන එක. කොත නිපදුනොත් දුකයි. මෙන්න මේ කාරණය අවබෝධ කර ගත්තොත් ඉතරමයි යන්ඩ පුළුවන්ගන. දැ වැඩට යන එක සැපයිද නෑනි කලෙන්න්ට්‍රේ දක්ගම අපි බලන්න මකක්ද. නිවඩු දස් ටිකන ද දවස් කියය නිවාඩද කියල බලනවා මේ අුදය මනම් පොයල්ලෙම සසුරද වැටලතේ ඉද ටිකක් තරත්වනයි නිවාඩ වැටිලනැති ද. ඒ සැති මැඳදට ඒ ස අන්තන ඇලදෙන මැදර වැටනන සතුට. එනම් රැකිියාවට යන්නෙත් එ නම් මොක දුවේ. දුක්කන්නේ ය කොච්චල වැඩ ගොඩත් දෙතනත් කරන්ත. ඇති මේ ජීවිීතයේ ඒනම් අපි හොයන්ඩ මේ විදිී යනවා මොකක් කරි සැපක්. ඉගන්න ගන්න රැකයාගරලා දරු හදලා මේ මොකක්හරි දෙ හොයන්දන සැපක්. හැබයි අපිට අවසානේ බුදුපාන් වහන්සේ කියපු සත්්‍යට මුණ දෙන්නේෙන මොකක්ද. දුක්කේ පටිට්ටි තෝලෝකෝ. මේ ලෝකයේ තියෙනෙමකක් මතද දුකමත් ඕෝක වෙනස් කරන්න බෑ කිසි කෙනෙකුට. ඒක තම ඇත්ත සත්‍යය එත්ත එන්න තමයි වැටේ. ඇති මෙන්න මේ විදියට තමන් කල්පනාකරගෙන යනකොට ජීවිතයේ තේරෙනවා මේ මොනාකරත් මං හෙව්විමොකක්ද වේක සතුට සැනසීම නේද. නිදහස හෙව්වා. බැ ජීවිත චර ය දිර ගල්ලා දඟල් අවරතු ගණන් දඟල්ල හවත් නැත්තෙත්මකක්ද. එව්වාම තමයි නැත්තෙෙන. වේ කිය නෑ කියනවා. සැනසිල්ල නෑ කියන නිදහස නෑ කියන. ඔයොක්කොම නැතියලා තියෙන්නේ මේ ඇත්ත තේරිලා නැත්තහෙද මේ සත්‍යය තේරුණනානං හරි. අවබෝධනා හරි. තේනිසා ඔයත්තන්ගේ ජීවිතොල්ට මේ පදනමක් දමා ගැනීම සඳහා මේ දේශනාව මං අද පවත්තයි. මේ පදනම දමාගන හිතන්නට මේ හිතන්න පුළුවන්ද. වෙන කෙනෙකොට බෑනේද මේ බාන් අපේ බෞද්ධයන්ට මේ විදිහමේද මේක්ෂණ සම්පත්තිය ලැබෙච්චි මෙයාට තියෙන හිතන්න තියෙන අවස්ථාව. අපි මේ සංසාර සංසාරය යනකොට පින් ොත්න මතකතියාගඩ සක්ඛති රාජ සම්පත්ති ලබල තියෙන. ඒවගේම වැඩිපුරම නිරයන්න ලිපදිලා තියෙන්. මේ සුගතිගාමි වෙලා තියෙනක් සංසාරයේ ඔක්කුම තියන සපසම්පත් අත්පත් කරෙන තියෙන. එතින් මේ අය සංසාර එපදුනත් කරන්න නේටික මයි නේද. අයත් කරන්න ඒකමයි. හැබැයි නොකරපු දෙයක්තිය නමකක්ද. නිවන. නොකරපු දේ තමයි මේ දැන් ඔයත් මේ ආත්මි කොච්චර මෙවා ඔකරාගෙන කරගෙන කරගෙන ගියත්, හම්බ කරගෙන ගියත්, මෙවා කරගෙන ගියත්. අවසානයට ඔය ඇත්තන්ට අත්පත් දෙෙන්නේ අර සක්ති රාජ සම්පත්තිරටා අඩුුවක් නේෙන්. සංසාරන සදගවි රාජම්පත්ති අත් කරගත්තා ගල කියැන මුලු පෘතිවය එක කර යතුමයි. බලන්ට කොච්චර සපත් ගොඩත් බ්පදක ඇති මේ සැරමකද තියන්නවේ. එතකොට මෙතන යන්න දැවන්න හිතක් ඇතිවෙනවා. මේක මහා දුක්කයක්. මේ ඉන්න තැන. එතවට යන්න ඕනිු හාටද. දුකක් නැදි තැනට. ඒන යන්න කොහොමොද අපේ තියෙන මෙන්න මේ ඉන්න තැනට තියෙන තුෂ්නාව කැමැත්ත අතාරදුු. තමයි දුක්ක සමුදය කලක මොකද කියන්නේ දුක්ක සමුදේ ඒකන් තුෂ්නාව කියනේ ක අපේ ප්‍රහාාණය කරක්පුහම තමයි එතෙන්නේෙ යන්න පුළුවනි. එනම් දුක්කාරය සත්‍යය ඊලට දැන්ක දුක්ක සමුදයාරය සත්්‍යය එක තම පේ තුෘෂ්නාව අවිද්‍යාවත් මෙතන සම්බන්ධයි. එදට මෙන්න මේක අවබෝධ කර ගැන බුදුපියාන් වහන්සේ දේශනා කරනවා කොහොම දෙතෙන්නේ යන්නේ මොක්කවත් නෙවෙේ මේ ඉන්න තැනම අවබෝධ කරග. තර නිකම නිදහස්සෙලයාන ඉන්න තැනේ සත්‍යාව බෝධ කරග. ඉන්න තැනේ සත්‍යයම කක්ද. අපි ජීවන පැවත්ම වෙන කට්ටි දිහබල්ලඩක්නෑ. වැරද්ධ තියන්නේ වෙන කාගවත්නේනි දැ අපි බැලුවනි නෝනගාව වැරද නෑ මහත්ත්‍යයාගාව වැරද්ද නෑ ළමයිග වැදන රජේ රදනෑ කොහෙත් වැරද නෑ රද කාාගත්වය හදාගත් බැරිවෙච්ි හිතේහිතියෙන් රද්ද. ඒ හිත කාගාවත්වය තමන්ග ඒක බාගිතුන්නාාද දේශනාකයන්නේ. ඒ හම්මහක් කාරවාගේ තමඟගේ ජීවන පැත්ම හාරන්ඩි ක ලවයි වම්මික සූත්‍රයක. තමන්ගේ කයිහාරන්ට යෙන. අනුන්ගේ හුම්බස්සාල්ලා අපි නිවන් දකින්න බෑ. තමන්ගේ වැදොහයාගන්න ඕන්න. වැරද්ද තියනෙ තමංගවාගනක පේන්න ඕනේ දකින්න වන. ඇතොට තම හදා ගන්ඩ පුළුවන්ගන්නේ. අපි රහත්්‍යනකන් අපි ග වැරදි තියෙන අද නැද. තියන අඒක දකිින්ද. අවබෝධ කරගන්න ඔත්තන්ට පුළුවන් අදවබෝධ කරගන්න මේ බද්ධසාාසන. තම මේ බුද්ධ වාසනයේ මැරිලන මහා ජීවයක් තියනෙන කාලයක්? ඔ ඔබට පුලුවන් මේ අවබෝධ කරගන්න. කොහම දවබෝධ කරගන්න. ආගේ අවබෝධය කිරීම සඳහා ඔය ඇත්තන්ට අන්න බුදුපියන්වාද දේශනා කරන ඉන්න තැන හොයන්ද. මේ ඉන්න තැන මොනාද තියෙන්නේ. මේ ජීවන පැෑත්ම තියන්නේ කොටස්තික සරලෝ ගත්තා. එකක් තමයි කය අනිත් එක හිත. වෙන මොනත්තිය නොත්වඩතන තමන් ගාව තියන්නේ කයයි හිතයින. එනම් මේ කයයි හිතයි කියනක අවබෝධ කරගත් තනම්. මෙතන සතෙක් පුද්ගලෙක් මෙක් නෑ මෙතන තියන අනිත්‍ය දුක් කනාත්ම දෙයක් කියන එක තේරුම් ගත්ත කෙනාට අය මෙතන අය තුෂ්නාව ඇතියෙන්නේ. මේක තුළ ඇලීමක් ඇතිෙන්නේ. අපි කය ගැන පොඩ්ඩක් බලමුහිෙන්. නැම යන්න ක්‍රමිත් කියලදින්න පේනේද ඉන්න තැන හොඳ නැත්ත යන්න ඕන තැන්ට යන්න ඕන තැනක් කියලා දැන් තීරණය කර ගත්ත නම් යන්න කොහමද කියලත් කියල දින්නිපේ. අන්න එක තම දැන්ම කියන්න. ඒනම් කොහොම දෙයන්නේ. යන්නේ ඇයි අප. ගැඹුරු වච්චනයක් දැම්මත් නාම රූපාවවබෝධය. ඒ තමයි තමන්ගේ හිත සහ කයවබෝධ කරගන්න. එනම් කයවබෝධ කරගන්නේ කසේද. අන එතන තමයි ස්තල්ලතය මේ කය කියන්නෙමු කක්ද. රූපය භාගිතුන් වහසේ දේශනා කරනා රූපය. මහනනි බිඳනහෙන් රූප කියයි කියන. මේ රූපයට කියන බිඳන දෙයක්ට. දැම්ම රූපය ග ල් පරොත ොක්කම ොඩ ැගලි ක්කොම රප පෙන්න්නනතුනි විද්‍යාාවන් ෝරගෙනන පදාර්ථ කියල. එදර මේ පධාර්ථනං ඒ පධාර්ථමේ කොඩාමේ බෙදල 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 අන්තිමට බෙදල ගියපුහමය කිය නංශිට විද්‍යාඥයෝකය නොමකක්ද පරමාණු කියන පරමාන බුදුපියන්න්නන් සේට අත්්‍යහා බැදුව. බෙදල බදල බෙදල න්ති මේ ැ ම ගො ැගල් ක් ේන ගොඩ නැගල්ල කෑලි කෑලි ෑල ැ ද ො න. ති පස ල්ල දල ෙදල ල ල කට ති ග දන හම බදල විද්‍යක් න්මතන ගිල්ල බෙදලකිීවා. එතැන තියෙන්න්නේෙම කක්ද පරමාන පරමමාණ මෙමද ්‍යෂ්ටයක් තින වට ෙක්ටරන් ම කර වෙනස්සෙනද නැද්ද. වෙනස්සේන රූපය ඒන ඒගගේ හැදිච්ි පදාාර්ථ වෙනස්යන. බුදු පියාන්ස තත්්‍ය හා බෙදල බෙදල ගීලකව අන්තිම තැනතියන්නේ තද ගතිය තියන කිවා. ක දගත් ඒකටෙකව නම පට්ටව. ඒවගේම වැගිරම සුළ ස්භාවය තියෙන කිවවා. ඊළඟට එතන මුෂ්ණ සීතල භාාවේ තියෙන කිවා. ඉලන්ට හමායන ස්වභාවේ තියෙන කිවවා. ඒනම් මොනාද මේ අන්තිමට තර තියන්නේ. පට්ටවෙ ආපෝතේජෝවායෝ. ඒවගේම වර්ණගන්ධ රසෝජාත් මේත් එක්කම බැදිල තියෙනකවා මෙන්න මේ අන්තිම ඩොට්ට එක අන්තිම තැනට බුදුපියන් වන්සේ නමක් දුන්න. මොකත්දේ නම රප කලාපයක් මකද කියන්නේ රූප කලාපයක් මේ මේ රප කලාපෙක තුයි ලා යිකතුයි කතුලතව මේමෝගේ කයක් හෙලේ. අපි අර දන්නනේද ගෙවල්ලොල හදන්න අර කුම්බල්ලු ගෙවල් හද. කෝවඳදැන්. බෝල බෝල මැටිය එකක ගෙනල්ල හදනේදේ. හම ගෙනනල හැදෝ වගේ මේ වගේ ලොක එක කල්ල ෝඩි ්‍රකෝටි නක් එකතු කරපු හදපුයක්. ඒ නම් බිඳෙනවාන ෙද. බෝල ගොඩත් එබ්හා මැති දෙයක්? නෑන මේකේ? එති මේක ඒවගේ ම භාගිතුන් වහ දේශනා කර නොදැන් මේ බලන්න කයගුණ කෙස් ලොම් නියන්දත් ඔක්කෝම ගලෝල අයින් කරන්න කෑලිකැලි ගොඩහ. දැන් හොයාගේ නම තමන්ගේ නම තමන් හොයන් ඉින්නේ තමන් කෙස්වොලද කියල කෙස්සොල තමන් ඉන්නම්. ලොම්මොල් නියපොතු දත්වොල ඔය කෑලි කෑලි කපල බල කයි කිසි තැනක තමන් කලගෙනෙක් නෑ. නිකාම නිකන් රූපයක් විතරයින්නේේති. තින ගඩ ැගල්ලවාගේ මේ තියෙන පුටුවක්ගේ මේ තියන මේසයක්ක්කගේ ඕක වෙනසක් නෑ. මේක යතාාර්ථය මේ ධාතු හතරින් හැදිචිරූපය. මේක ස්වබාධර්මය යනවා ඇතින් අපිත් මේ කියයනනේ ස්වබාධර්මි. වෙනස්ස වයා නමක දෙන්නේ. හැම මොහක මේ වෙනස්සවා දැන් මේ හිටපු බණහපු කට්ටිනේ දැකින්න වෙනස් එෙල කෝඩි ප්‍රකෝඩිවාර්රකින් මේ වෙනස් වෙනවා හැම ොහතක මේ ඇතිලා නැතිලා. ඒම් මෙතන වගේ වේගෙන් ඇතිවවී නැතිවී යන රූපයක් මට අල්ලන්ඩ පුලුවන්කමක් නෑ. අල්ලන්ඩ බේනේ කොහමල්ලන්ඩද. මගේ කිය ගණ්ඩ බැහනේ. ඒනම්ද අවිත්‍යා එමකද කරල තියෙන. මේ රූපය පේ නැතිහින්න්න මේ වේගෙන් වෙනස්සීම අපේ මගේ කියලා අල්ලගන්න. නැවත පතන. බුදු හරු දේශන කරන්න පට්ටවේ මගේ කි ගොනන් දුක්යි ආප ෝ මදෙක මගේ කිවනන්න. යේ ජෝ මගේ කිවන දුකයි වායෝ මගේ කිවන දුකයි මහා දුක්කයක් මේ මගේ කරගෙන තිය. ඊටහස මේ වෙනස්සෙලලා යනවනය හපව්. වෙනස්සෙලා වෙනසෙල පොඩි කාලේ ලොකු නාලොක කාලේ වයස වනා. එහම මෙහම ගිහිල්ල මොකදුණන සාට මැරි ගිය. ඔයි ඉන්න කයිටත්තෝක වනාද නැද. ව අඒ මැරිච්චිකාය පොලොවට එකතු වෙන. ඒ පොලෝට එකතුලා ගහකට මේ උරාගන්න. දැන් අප එන ඒ. කේතිබුණු කොටස්්ටික ගහට උරාගත්තහම් අපි කියනවා දෙතන ඒ මැරිච්චි කෙනඒ ගහෙන්වා කියලද. නෑනේ හැබැයි අංෂුටික මාරු වෙලනනි වෙන සවබායට මත්තු වෙලා අඒ වූ මොකද කන්නන්නේ ගහහි තියන දේවල් අයච් ල කියනවා ඒක මගේ කියල. මේ ස්වබාධර්මය යනවා ක්‍රාදහමය. මේක ධාතුහතර කල්ල ගැන කියනවා මේ කෑලි ික මගේ කියලන. කොයි මේ පමහාපොලොේ තියන ඉඩමක් කරම් පොලොෝයර ඒ මගේලු. ඒකට හදපු ගේත් මගේලු. ඒක ඇතුළේ පුරෝපපු ධාතුහතරින් හදපු ඩෙස්පපුට බපුටු බංකෝ ඒතින ඔක්කෝමටි ේකුවක් මකිල්ලු. ඒක ඇතුළ මේ ජීවත් කරන මේ කයවල්ටිකත් මගේලු මගේ කට්ටේඩ. ඉති කියන නොනේ සවබාධරමය හිටපුුවන් ඇවිල් ලෝකයන් ඒ එකක්කත් මගේ නැවහි කියලා. ඉතින් එහනම් මගේ නොවන දෙයක් මගේ කරන්නකිල්ල නේත මහා දුක්කයක් විඳල තිෙනෙෙන රූපය පැහැදිල පේනහෙන අනිත්්‍යයන නිත්යකෙන් හැම මොහොතක මැතිවෙලා නැතිලෙන. අන්ිති්‍යයනම් දුකයි ඒක. ඇයි දුකවෙන්නේ. මම හිතපු ස්වබභාව නැතියනවා නොහිතපු ස්භයි ඇති වෙනවා.ඒනම් මෙතන දුකතියෙන්නේ රූ පේනෙවෙයි දාගත්ත හිතේ ද මෙතන ගොඩ නැගල්ල විනාශේලා යන මේ ගොඩ නැකිල පරණවෙනවා. එනම් මං පරණවෙනවා කියලා දන්න නඇතියකනේ ද දුකවෙන්නේ. දන්න අනම් මට පරණනාට දුකක්න දුකක් ආ ඒක තේරු ගන්න නවබෝධ කරගන්න. හොට පැදිලි කරගන්න එනම් මේ විදිට දුකයි එනම් මගේ එකක් න ඒනන් ද දූපේන් අල්ලන්ට පුුවන්ද බේ. ඒ වගේ මොම ඇල්ුවත් හොද එකක් නෙවේ. හොද එකක් නවෙයි මේක ඇතුළ තිෙන ජරාකොඩ. මේ ආහාර අපි ගන්න ආහාරතියව මේ ආහාරෙන් තමයි හැදිල තින ඒකන් ආර ආමාශරිගේ පහම එකට නමක් නමකදනම්වාම නේනේ ඔය වමනි තම හැමතැනම දුවන්නේ මුළල ඇක පුරා කයි පුරා දුවන්න වාමනි. ඒ වමනින්තවන් මේ ලොම්ගහ පව හැදිල තියෙන එනම් කයම මකක්ද වමනි ගොඩක් වමනි ගොඩක් මගේ කියල ගන්න අන මෝඩකොමක් කැරවෙනම කක්දන. එනම් කයත් ඔන්නේවෙරයි. එනම් හිතමොක දේන මෙතැනැද. අනිත් එක තම හිත දැන් ගොලන් දෙේකදය හිතෙන න. හිතපුදේවල් දැන්තියෙනල්. දැගල රදෝද හිතිච්චය දැන්තිනැතිත්ත. නෑන. පෙරේද පව පව්ගේකාල හිතච්චව දැන්නේ. ඒමොද ඇති වෙලා නැතිවෙලා ගිහිල්ට. හැබැයි ඔ අපි මොකද කරන්න මෙ දිගටම මගේ කරගෙන තියාගන්හදනන ති්‍යයාගන්හද හැබැයි තියාගන්ඩ පුළුවහන්ඳ. තියාගඩ බැරිහිද තමයි දකක්. ඉති මේ අවබෝධ කර ගත්තන හරි සරලයි. අවබෝධ කරගත්තනම් ඇතිවෙන හිත මොකද ෙන්නේ. නැති වනේ බලට මහා දුක් විඳන්න ඔන්නව හිදන. ඇති වෙන හිත් මොකද නැතිව වන කියලා දන්නන්නේන්නේ. අපි ඉතැන්නේවා දිගටමතියේ මේ විදිී හැමදාම් මට ලස්සන සිතිවිලි සමුදායක්යි ආ ඒක නැතිවන දැන්ිහිතන ආ හිත ලස්න්න සිති විල් හොඳ සිතිවිල්ල කොලුේ නර හොඳ ේද. ටික් ලනුට වන්න වෙනේ එකක් මතක් කියේල අරගමකදලාතිේ. ඒක නැතිවෙලා මේකක් ඇතිවෙලා ඒකත් අනි වාරය මේ නම්මකක් දැන්දන්නේ. නැතිවෙන. ඒනඔුව ඇත්තිවෙන නැතිවෙන සිතිවිලි සමුදායක් මගේ කරගත්ත දුකද නැන්ද දුකයිනේ. ඒන අනිත්‍යය සිතක් මගේ කරගන්න බ මේ සිතේ ගැඹුරක් තියෙනවා ම මේ සරලෝ කියලාදෙන්. ඒවගේ අනිත්‍ය වූ සිතක් දුක්ක වූ සිතක් මේ හිතේ කොහෙද මම ඉන්නේ. බලන්ට හිතදිහා බල්ල පොඩ්ඩක් වාඩිලා කොත්තන්නද මොන්න සිතවිල්ලෙද ම ඉන්නක. මොන්න සිතවිල්ඒවත් මම කියල කෙනෙක් නෑන. දැන් ඔන්න හිතන එක කොහෙදමං ඉන්නේ. හෙව්වට නෑ න හෙම කෙලි. නෑන? ඒ නම් කයෙත් මම කියල කෙනෙක් නෑ අනිත්‍ය දුක්කා අ නාාත්ම දෙයක් තියෙන්නේ ඒනම් නාමුදධර්ම ොලත් එ වනත් ත මේ හිතෙත්ති එනම කක්ද. අනිත්‍ය දුක්කා නාත්ම දෙයක්. ඒනම් මේ ජීවන පැවැත්මිම තියනම කක්ද. අනිත්‍ය දුකාා නාාත්ම දෙයක්. ඇති මෙන්න මේ තිලක්ෂණය තමන්ගේ ජීවිතයේ අවබෝධ කර ගත්තොත් මුලාවෙන්තියන නිත්‍යසුක ආත්ම කියන තැන්ට අපේ පත්ච් චවිද්‍යාවෙන් පත් ච්චි තයන අපට කඩන්ඩ පුොලුවන්ක මක්තියන. ඒ ඉන්න තැන්න අවබෝධ කරගත්හම අපිට පයනවා අයන්ද ඕන තැන්ට යන්න්නේ හෙමයි කිය. එහෙමට යනගොට දැම් බලන්න නොව ඇත්තුූ නිකං හිතන් අද ගෙදරති නක්කොම් වැඩපොල දමළගහල මෙතනයිල වාඩීල අපිතු මේ බනහනයි වාඩීල බනහනු. ගෙදරත් තිනන්ඩම් බනහනු. ඉතින් දැන් ඔයි වැඩපොල අතහැල්ල මේ බනහනකොට සුකයිනෙන්. ඇයි අරවා වැඩන. ඉති ොම වාඩියල හස්මරැල්ලමට සහපැඇත්ව තරස්සුයිනේ. ඒ මටහනක්මද තවස්සු කයි අරු ලෝකෙන් අතහැරිල්ල අතහැල් අතහෙල්ලපි යන. ඇති මේ වගේ ජීවන පැවැත්මක් තමයි පන්නතුන අපි අත්පත් කරගණඩෝන. මේ සුකේ කරා යනගම නක්තියෙනවා. අතහැරීම මුතුලින්ඒ සිද්ධුවයවා. බලිං අතහරින්ඩ ඔන්නේ ස්වභාවිකම ඔය ඇත්තෝ මේ කාරණය අවබෝධ කරගන්න ඒකයි භාගිතුන් වහස දේශනා කරන්නේ අරං්ඥගත්තෝවා රුක්ක මූලගතවවා සුංාගාරගත්තුවා. ඩලිපොඩ්ඩක් යින් ලලා වාඩියවෙලා මේ ගැන මනනාද කරන්න ඕන හිත්තන්ඩු පට්ටන්ග. එතන තා වේකය තියෙන්නේ. කොඩා කට්ටිට වේකයේ නැති වෙලා තියෙන්නේ. නේද. ඒ වේකයේ හදාගන මේ ධර්මය අවබෝධ කරගන්න ඔයඇත්තු උත්සාහ කරන්න. ඒමනං මේ සංසාරගමනින් අතමි දෙෙන්ඩ. මේ ඔඇත්තු අදදිනේදී ඇති කරගත්තාව මේ. ශක්ති යහල් කරගෙන තවත් ශක්ති මත් කරනවා කිය අධිෂ්ඨාන කරගෙන, තමන් ඒ සඳහාම කටයුතු කරනවා කිය අදිිෂ්ඨාන කරග.